රජයේ මුදල් පිළිබඳ කාර්ය සභාව වෙත යොමු කරන ලද 2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකාර වාර්කීම් පනතේ 13 වෙනි වගන්තියේ ප්‍රකාරව 2023 අවසන් අයවැය තත්ත්ව පිළිබඳ වාර්තාව සහ 2024 වර්ෂය සඳහා මුදල් ආර්ථික සායිකාන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්ව පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්ය සභාවේ වාර්තා මම ඉදිරිපත් කරමි. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න. මේ ප්‍රශ්නේ මම 2020 සැප්තැම්බර් මාසේ දාපු ප්‍රශ්නයක්. මිලියන 1700ක වංචාවක් පිළිබඳව ප්‍රශ්නයක්. මම ප්‍රශ්නේ දානකොට ලංකාවේ හිටියේ. දැන් මේ මිනිස්සයා ඉන්දියාවට ගිහිල්ලා දැන් කොහෙද කියලා දන්නෙත් නැහැ. මේ අවුරුද්ද තුලත මාස 3ක කාලයක්, මාස 2ක කාලයක්, සති 2ක කාලයක් කියලා මේ හතරවෙනි පාර. මන්ත්‍රීවරයෙක් වශයෙන් අවුරුදු 4ක් මට මේ ප්‍රශ්නෙට උත්තරය පාර්ලිමේන්තුවෙන් ලබා ගන්න බැරි නම් මේ වාචික ප්‍රශ්න ක්‍රමේ වැඩක් නැහැ. ඔබතුමා මේ බින්දිතයන්ට දන්වන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ල කරන්නේ. ඉතින් ඒක කරන්නේ නැතුව මේක පරීක්ෂණයක් ආරම්භ කරන්න තැනක් නැහැ. මුදල් වංචාව පිළිබඳ ප්‍රශ්නයක් පැහැදිලිව කෝටි 170ක් කියලා කියන්නේ මේක ඉහළ ගණයේ එකක්. ඒක සම්පූර්ණයෙන්ම වංචා විමර්ශන අංශෙන් කළ යුතු වෙන්නේ. විශේෂ භාරය අමතුමාට කියලා උත්සාහ කරන්නම් හෙට හෝ අනිද්දා දිනේදී මේ සම්බන්ධයෙන් තියෙන ප්‍රගතිය ඔබතුමාට වාර්තා කරන්න. මඩ කලපුය ඇල්ලිවරලා එක ගුරුවරයෙක් ඉගෙන ගන්න ළමයෙක්ට අබියුස් කරලා ඒ ගෑනු ළමයා ජනාධිපතිතුමාට ලියුමක් කියලා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජූලි 12 එවල තියෙනවා මෙයාව වහාම අත්අරංගුවට ගන්න හැරි මේකට ක්‍රියාත්මක වෙන්න කියලා. අද වෙනතුරු පොලිසියෙන් මැදිහත් වෙලා මෙයාව අත්අරංගුවට ගන්නෙ නැහැ. පොලිසියෙන් කියනවලු එයා උසාවියට බාර වෙයි ලෝයර් කෙනෙක් කරා. පොලිසිය රාජකාරී ඒක නෙවෙයිනේ. පෙච්චර මුල්‍ය වංචාවක් අල්ලන්නෙත් නැහැ. මේ මඩ කලපුය ගෑනු ළමයෙක් අබියුස් කරපයක් අල්ලන්නෙත් නැහැ. අපේ අමාත්‍යංශය විසින් මැදිහත් වෙලා අදාළ DIGට දැනුම් දෙන්නම් වහාම නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. පල්තැබීමේ යෝජනාව. අද බංගලිදේශයේ රත් වූ ඉරණම අපේ රටට පැය කිහිපයකින් අත් වෙන්න තිබුණ අවස්ථාවක් තිබුණා. මාර්තු 31 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ගෙදරට ගහන වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මට රාත්‍රී 8ට විතර කතා කරලා කිව්වා මේ ගේ ළඟ කලබලයක් වෙනවා පොඩ්ඩක් ගිහිල්ලා බලන්න කියලා. ඊට පස්සේ මම ඒ ස්ථානට යනකොට විශාල පිරිසක් ඒවට රැස්වලා හිටියා. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මට නැවත කතා කරලා කිව්වා එවකට හමුදාපති වෙලා හිටපු ශවෙන්ද සිල්වා මහත්තයර කතා කරලා කියන්න මේ ළමයි විශාල පිරිසක් එනවා කියලා දැනගන්න ලැබුණා. හමුදා රථ යුද්ධ ටැංකි කීපයක් දාලා හරි පාරවල් බ්ලොක් කරලා තියන්න කියලා. මම ඒ වෙලාවේ යුද හමුදාපතිතුමාට කතා කරලා මේක කිව්වාම කිව්වේ මන්ත්‍රීතුමා මේක දේශපාලන ප්‍රශ්නයක්. ඔබතුමාලගේ ආධාරකරුවන්ගෙන ඉන්නලා පොළු වලින් හරි ගහලා මේක පාලනය කරන්න මේක අපේ ප්‍රශ්නයක් නෙමෙයි කියලා. මෙන්න මෙහෙම තමයි මේ සිද්ධිය පටන් ගත්තේ. මම වගකීමෙන් කියන්නේ මයිම් 9 දා රාත්‍රිය වෙන විට අස්ති බිහිසුණු තත්වයක් ඇති වුණා. අපේ මන්ත්‍රීවරේ ඝාතනය වුණා. වෙල්ගම හිටපු ඇමතිතුමාට මන්ත්‍රීතුමාට මාරාන්තික ප්‍රහාරයක් එල්ල වුණා. ඒ වෙලාවේ ජූලි 9 වෙනිදා තමන්ගේ සේනාධි නායකයව ආරක්ෂා කරගන්න බැරි හමුදාවක් අපිට හිටියේ. හමුදා කුමන්ත්‍රණයකුත් මේ අරාජිකත්වයේ පිටිපස්සේ තිබුණා. හිටපු හමුදා ප්‍රධානියෙක් බලපෑම් කරා අපි රට බාරගෙන කරගෙන යන්නම් ඔබතුමාලා තනතුරු වලින් අයින් වෙන්න කියලා කතානායකතුමා එහෙම කිව්වා නේද කතානායකතුමනි. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. අද ජනාධිපතිතුමා ගැන විශ්වාසය තියපු නිසා අපේ රට බංගලිදේශයක් වුණේ නැහැ. 2022 පස්වෙනි මාසේ හර්ෂඩ් සිල්වා මැතිතුමා එතුමාගේ ට්විටර් පණිවිඩය මගින් ඒ කරපු ප්‍රකාශය මම සභාගත කරන රටේ ජනතාව දැනගන්න ඕන. රටේ අභියෝග අරගන්න නැතුව පැනලා ගියේ කොහොමද කියලා. මදුර විතානගේ මැතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කණ්ඩායමෙන් ඡන්දෙ ඉල්ලන්න අවශ්‍ය නිසා අපේ ප්‍රදේශයේ දැවැන්ත ප්‍රහාරයක් මට එල්ල කරා. හැබැයි ඉතින් මදුර විතානගේ මන්ත්‍රීතුමා ගිහිල්ලා අපේ ප්‍රදේශයේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඡන්දෙ දෙන්න කියලා කිව්වා ඒකේ රියැක්ෂන් එක මොකක්ද කියලාත් මම දන්නවා. මේ මෙතන දැන් මහ ලොකුවට කතා කරන මිනිස්සු දේශනා කරන්නේ අපිට වාක්‍යයක් කෑල්ලක් කියවලා මඩ ගහන්න එපා. මුළු වාක්‍යම කියවන්න. මේ වාක්‍යය කියලා තියෙනවා හර්ෂඩ් සිල්වාලා, ඉරාන් වික්‍රමරත්නලා, කබිර් රසීම්ලා, සජීව් ප්‍රේමදාසගේ නායකත්වයෙන් මේකට ගන්න කිසිම බයක් නැහැ, කිසිම පැකිලීමක් නැහැ කියලා. ට්වීට් එක සභාගත කරනවා නම් මුළු ට්වීට් එකම සභාගත කරා. ඕන කෙනෙක්ට බදු වැඩි කරාම රටේ ආදායම වැඩි කරගන්න පුළුවන්. අපි ඊයේ ඇහුවා අමාත්‍යාංශයෙන් දැන් ඕගොල්ලෝ කෑමවලට දාලා තියෙන බද්ද ස්පෙෂල් කොමෝඩිටි ලෙවල් එක අයින් කරනවා නේද? ඔව් අයින් කරනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට වෙන්නේ සියලුම ස්පෙෂල් කොමෝඩිටි ලෙවල් එක දැන්ට තියෙන බාණ්ඩ සමහර විටවට රුපියල් 20යි, රුපියල් 100යි, රුපියල් 30යි, ඒ වෙනුවට 10%ක වැට් එකක් වදිනවා. බඩේරඟු, කුරක්කන්, කුරක්කන් පිටි, රට කජු, අබෑට, සුදුළුණු, මෑ, කොණ්ඩ කඩල, මුං ඇට, උඳුපියලි, කව්පි, මයිසූර් පරිප්පු, දොඩං, රටඉඳි, මිදි, ප්ලම්ස්, ඊළඟට වියලි මිරිස්, මිරිස් කුඩු, සැමන්, කුරුල්ලෝ, ඇටවල්ලා, මැකරල්, සීතකල මාළු, උක්සීනි, කිරිවලින් පැවරුම්, යෝගට්, මේ ඔක්කොටම කෑමට එමන 10%ක වැට් එකක් ගහනවා. නැත්තම් නැගිටලා කියන්න කරන්නේ නැහැ කියලා. කියන්න නැගිටලා ගහන්නේ නැහැ කියලා කෑමට 10%ක බද්දක්. කියන්න මම අභියෝග කරනවා. ඕගොල්ලන්ගේ ප්ලෑන් එක මේ කෑම වලට 10%ක වැට් එක ගහන එක නෙවෙයිද?
කවුරුත් මේකට උත්තරයක් දෙන්නේ නැහැ. සුරින් සුරින් සමහරු කියනවා ඉස් පිල්ලා පා පිල්ලා වෙනස් කරන්න බෑ IMF agreement එක. මේ මොන කජුද මොනවද මේ මෙන්න පිස්සනේ. මේ මිනිස්සුන්ට කිව්වහම යන්න කියලා 2020 බෑ බෑ ඕන නැ දන්නේ නැ අපිට පුළුවන් කියපු හාදේවනේ මේ සෙට් එක. ඒකොල්ලෝ කොහොද අපිට කියන්නේ ඉස් පිල්ලා පා පිල්ලා වෙනස් කරගන්න බෑ කියලා. මේක මාර කතාවන්නේ. අපිට කියනවාද ඔයගොල්ලෝ ඔය අස්සම් කරපු agreement එක ඉස් පිල්ලා පා පිල්ලා වෙනස් කරන්න බෑ කියලා. කියන්නකො නැගිටලා පුළුවන් නම් ජගතේ උගතේ සූර්යයෙක් ඉන්නවා නම් කියන්න අපි වෙනස් කරනවා අපි වෙනස් කරනවා 2023 ජනවාරි මාසේ බලාපොරොත්තුනේ පේයි වලින් එකතු කරගන්න බිලියන 68ක් රිවයිස් කරා බිලියන 100ට 145ක් හොයාගත්තා දැන් මොකද කරේ 2024 අවුරුද්දට ඒක රිවයිස් කරා 160ක් හොයාගන්න ඕනේ කියලා අද මම කියනවා ගරු කතානායකතුමනි කියලා තියාගන්න හෑන්ඩ්ෂොට් එකේ ගහගන්න මේ ක්‍රමයට ගියොත් 136 උපරිමයට මේගොල්ලෝ රුපියල් බිලියන 200ක් ගේනවා 200 බදු දැලෙන් බේරෙන්න බැරි මිනිහකෙන් ගහනවා ගෙවන්න තියෙන මිනිහක් ගෙවන්නේ සමා වෙන්න මధుර මන්ත්‍රීතුමා ඔබතුමාගේ යෝජනාවට අපිට සහයෝගය දෙන්න බෑ රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න